जय जय वेवा समटम सतर देसी गमन सुभ में रटम एक में दिव्य दल में समट जय में සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පවත්වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් හෙට්ටිපොළදී පැවැත්වුණා. පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වුණා. Facebook ජනාධිපතිලා බිහි වේවි. හැබැයි 22 වෙනිදා අලුයමේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා කෙනෙක්. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපහාස කර ඇත. බස් එක අරන් ඉස්කෝලේට ගියාම කිව්වා ඩ්‍රයිවර් කියලා කිව්වා. මගේ පළවෙනි ඉල්ලීම අපේ ජයග්‍රහණය 22 වෙනිදා සමරන්නට ඕන රිටර්න් දෙන්න නෙමෙයි. කොහොමද කියලා හරහට බලලා හිටගෙන බලලා වාඩි කරෝලා බලලා ප්‍රශ්න අහලා අතීතයේ පරීක්ෂා කරලා බලලා නූතන ලෝකයක් එක්ක යන්න පුළුවන්ද කියලාත් බලලා හැම දෙයක්ම බලලා තමයි අපි ඕගොල්ලන්ට සජිත් ප්‍රේමදාස මහත්තයාව හඳුන්වලා දෙන්නේ. මෙන්න විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අනුර දිසා නායකගේ හංගල ගහලා තියෙන දෙබිඩ්ඩා දැන් අයින් කරලා අන්තර්ජාලයෙන් හඳුන්නෙත්ටි කියනවා වගේ අන්තර්ජාලේ හොග්ගාලා ගිහිල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. හැබැයි අපි ගාව බඩු තියනවා. මොකද්ද මේකේ කියලා තියෙන්නේ? මේකේ කියලා තියෙනවා අපේ හාමුදුරුවෝ කිව්වා වගේ අනාගාමි රාජ්‍යයක් හදනවා, ආගම නැති රාජ්‍යයක් හදනවා කියලා. අපි අනුරට අභියෝගයක් කරනවා විවෘත ප්‍රකාශයක් කරන්න කියලා. අපි කියනවා විවස්ථාවේ 9 වෙනි වගන්තියේ බුද්ධ ආගමට දීලා තියෙන ප්‍රමුඛ ස්ථානය රකින්නවා කියලා, පුළුවන් නම් ප්‍රකාශ කරපන් කියලා අනුර දිසානායකට අපි කියනවා. 2014 ජනාධිපති වරණේදී මම මේ පඬුවස්සෝර ආසනේ හාහපුරා කියලා සංවිධායක වෙනකොට දයාසිරි ජයසේකර අපේ පක්ෂයේ 410ට හින්දෝලා තිබුණා. මම බොහොම අමාරුවෙන් දුවලා පැනලා ගංගාන ගිහිල්ලා ඒ මැතිවරණය තුල ඒ හින්දපු චන්දරික මම 26000 දක්වා ආපහු විශ්වාමිත්‍රවරුනි. 2024 මැතිවරණය වෙනකොට ආයේ දයාසිරි ජයසේකර මැතිතුමාලා අපි අද ආයේ එක කඳවුරක. ඒ නිසා මම පළමුවම ඉල්ලනවා දයාසිරි ජයසේකර මැතිතුමනි, අපි කොහොම හරි අමාරුවෙන් ඔබතුමාගෙන් බේරගත්ත ඒ 26000ට තව මේ පඬුවස්සෝර ආසනේ තව 26000ක් එක්කව කරලා මේක 50000කින් එහා මේ පඬුවස්සෝර ආසනේ දිනවන්න කටයුතු කරන්න කියනක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන හරහා හැම දුප්පත් පවුලකටම මාස 24න් දුප්පත්කමෙන් ගොඩ එන්නට මාසකට රුපියල් 20000 ගානේ ලබා දීලා දුප්පත් භාවයෙන් පෙළෙන ජනතාව එයින් මුදවා ගන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබගේ ඉඩම් අයිතිය නිවාස අයිතිය අනිවාර්යෙන්ම ලබා දෙන්නට අපේ රජයක් තුල අපි කැප වෙනවා. ඉංග්‍රීසි භාෂා ශාස්ත්‍රය විදේශ භාෂා ශාස්ත්‍ර ගණනාවක් තුලින් අපේ තරුණ පරපුර දැනුමෙන් සන්නද්ධ කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. තරුණ ව්‍යවසායකත්වයට තැන දීලා new business startups 1 මිලියන් අපේ රටේ බිහි කිරීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ශක්තිමත් සංවර්ධන රටාවක් ක්‍රියාත්මක කරලා මේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආර්ථික කේන්ද්‍රස්ථානයක්, දැනුමේ මධ්‍යස්ථානයක්, නව සංවර්ධනයේ ප්‍රධාන කේන්ද්‍රීය බල ප්‍රදේශයක් බවට අපි මේ දිස්ත්‍රික්කය දියුණු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දියුණුව වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් අපි පිහිටවනවා. මනුෂ්‍යත්වේ නාමෙන් අපි සමස්ත මේ රටේ ජනතාවම, සමස්ත කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවම රැකගන්නවා රැකගන්නවාමයි